මේකත් පාස් පේපර් ගානක්මයි. අපි මේකෙත් අවුරුද්ද වෙනස් කරගෙන යමු. එදා මට වැට් මේ සමාගම් සම්බන්ධයෙන් මට එදා පොඩි අවුල මේ අර රේට්ස් දුන්න තැන මට කියන දාන්න බැරි වෙලා තියෙනවා. එක රේට් එකක් ඒක පොඩ්ඩක් දාගන්න විගුණුම් කරන සහ ඒ කියන්නේ ව්‍යාපාරික කටයුතු කරන ඉන්ෂුරන්ස් බැංකු. ඒ කියන්නේ ව්‍යාපාර කටයුතු කියන්නේ ඊට බයින් ඇන් සෙලින් කරන ඒවා, ඊට පස්සේ ඉන්ෂුරන්ස්, එතකොට බැංක්ස් ඒ වගේ වගේ. ඒ කියන්නේ අර උඩ සඳහන් කරලා නැති, එතන විශේෂයෙන් සඳහන් කරලා නැති අනිකුත් ව්‍යාපාර කටයුතු වලදී ටැක්ස් රේට් එක තමයි සමාගම් වල 24%. ඒක මට එදා ලියනකොට මම ලියලා තිබ්බේ නැහැ. මම දැන් අද දැක්කේ. ඒක දාගන්න. මොකද මේ ගානට අදාළ රේට් එක තමයි 24%. එතකොට බැංකු වල යන්නේ 24%. ඉන්ෂුරන්ස් කම්පැනිස් වල යන්නේ 24%. බයින් ඇන් සෙලින් 24% යන්නේ. ඒ රේට්ස් ටික බලාගෙන. එතකොට ආයෙත් මම මතක් කරන SMEs වල එහෙම යන්නේ 14%. ඔබකෝ වලට එහෙම ඔට්ටු ව්‍යාපාර වලට එනකොට ආයෙ වැඩි වෙනවා. හොඳේ. ඒව ඔළුවේ මතක තියාගන්න. ගාන කියව ගන්න එක පාරක්. ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කරන ලද සමාගමක් වන සීමා සහිත හෑෂ් ට්‍රේඩින් පෞද්ගලික සමාගම නිමියඳුම් ආනයනය කර අපනයනය නෙමේ ආනයනය කර වෙළඳපළේ විකිණීමේ නිරතව සිටි පාත් සඳහන් තොරතුරු 2019 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා සීමා සහිත හෑෂ් ට්‍රේඩින් සමාගමේ මූල්‍ය ප්‍රකාශන වලින් උපුටා ගන්නා ලදී. 2019 මාර්තු 31 වෙනි අවසන් වූ වර්ෂය සඳහා සියලු වියදම් අඩු කිරීමෙන් සහ සියලු ආදායම් බැර කිරීමෙන් පසු බදු පෙර ශුද්ධ ලාභය, අපි එතකොට මේක වෙනස් කර ගන්න ඕනේ. රුපියල් 64,240,000 විය. 2021 මාර්තු 31 අවසන් වූ වර්ෂය සඳහා සමාගමේ මුළු පිරිවැටුප දීලා තියෙනවා. එතකොට අපිට පිරිවැටුප අදාළ නැහැ. අපි මේක තමයි ජස්ටිෆයින්ස් කරන්නේ. මේක අපි දන්නවා. වෙනත් ආදායම් පිළිබඳ විස්තර ඉඩම මත කුලී ආදායම 106,000. කුලී ආදායම, එතකොට ඉඩමක් කුලියට දීලා අපිට ඇවිල්ලා තියෙනවා 106,000. මේක ආයෝජන ආදායම්. අපි දන්නවා මේවා ආයෝජන ආදායම්. ගෘහභාණ්ඩ විකිණීමෙන් ලද ලාභය, මේක ව්‍යාපාරයේ ලාභයේ විදියට අඳුරගන්න පුළුවන්. නමුත් මේක අපි ඉඩ නොදෙන ආදාය, ඉඩ නොදේ බදු අනුව, බදු ප්‍රතිපත්තීන් අනුව ගණනය කළ යුතුයි. ඒ කියන්නේ ප්‍රාග්ධන දීමනා ගලපලා ගණනය කළ යුතුයි. මෙතනදී 2009 අපි 21 වුණේනේ. එතකොට 2021 අවුරුදු දෙක ගාන එකතු වෙන්න ඕනේ. එතකොට මේ හැම එකක්ම අපි අවුරුදු දෙක ගාන එකතු කරමු මේවට. එතකොට 17 18 මේක 20 21, මේක 16 නේ 17 උනේ. එතකොට මේක 19 20, 19 16 17 17 18 18 19 19 20 17 18 19 මේක 20 21, මේක 19 20, මේක 18 19, මේක 20 21. පැහැදිලි නේ?
හැම එකක්ම අවුරුදු දෙක ගානේ තමයි එකතු කරන් ගිහින් තියෙන්නේ. පැහැදිලි නැත්තම්. හොඳයි. 19 20. පරිගණක මෘදුකාංග වර්ෂය තුලදී සමාගම විසින් ආනයනය කරලා තියෙනවා. 2000 16 17. එතකොට 16 17 නෙමෙයි 18 19. තක්සේරු වර්ෂයේදී රුපියල් 235,000 පිරිවැයට මිලදීගත් ගෘහභාණ්ඩ 2020 දෙසැම්බර් මාසයේදී රුපියල් 142,500 විකුණන ලදී. නමුත් මෙම ඉවත් කිරීමට අදාළ පිරිවැය ඉහත දිද ශේෂයේ ගලපා නොමැත. පිරිවැය ගලපලා නැල්ලු. ආයෝජන දේපල සමාගම විසින් 2017 18 තක්සේරු වංශයේදී මිලියන 10 ඉඩමක් අත්පත් කරගන්නා ලදී. මෙම ඉඩම 2018 නෙමෙයි 2020 අප්‍රේල් 1 දින සිට මාසයකට රුපියල් 50,000 බැගින් වූ සමාගමකට කුලියට දී තිබේ. පරිපාලන වියදම් තුල පහත සඳහන් ඒවා ඇතුළත්වේ. ව්‍යාපාරික ෂය එතකොට මේක අදාළ නැහැ. රෝගී සහ අසරණ ආයතන සරණ අනුමත පුණ්‍ය ආයතනයකට ලක්ෂ 10ක් කරලා තියෙන මේකත් අදාළ නැහැ. නමුත් සුදුසුකම් ලත් ගෙවීමක් තක්සේරු වර්ෂයේ තුලදී සැපයුම් කරුවන් මුණ ගැසීම සඳහා අධ්‍යක්ෂකවරයා චීනයට යවන ලද අතර ඔහුගේ එතකොට සැපය ව්‍යාපාරයේ කටයුත්තක් එතකොට මේක ඉඩ දෙනවා. කුලියට දෙනවා ඉඩමේ ආරක්ෂා අයිති ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් රුපියල් 52,000 නීති වියදමක් දරලා තියෙනවා. එතකොට පුතේ මේක මොකද්ද? නීති වියදමක් දරා තියෙනවා ඉඩමේ අයිති ආරක්ෂා කරගෙන. එතකොට මේක මොකද්ද? අපි කියනවා මේ වගේ වියදම් වලට මේක අයබාර වියදමක් නෙමෙයි ප්‍රාග්ධන ස්වරූපයක් ගන්නා වියදමක්. මේකත් මොකද්ද කරන්න ඕනේ? මේක ඉඩමට ඉඩමේ වටිනාකම වැඩි වීමක් මේක සිද්ධ වෙනවා. මොකද ඉඩමේ අයිති ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දරන ලද්ද. ඒකට ප්‍රාග්ධන ස්වරූපයේ වියදම් මේක මේ ලාභය ගණනය කිරීමේදී අඩු කරන් ඉඩ දෙන්නේ නැහැ. අයබාර ස්වරූපයේ වියදමක් නෙමෙයි මේක. අයිති ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දරන ලද නීති විරෝපිය ඔප්පුවක් හදාගන්න. එතකොට ඒකත් එක්ක ඒක වෙළඳපොළ අපේ අයිතිය තාවරනවා කියන්නේ වෙළඳපොළ වටිනාකම වැඩි වෙනවා වගේ වැඩ. එතකොට මේක ගන්න බෑ සාමාන්‍යයෙන් සාමාන්‍ය වියදමක් විදියට අයබාර වියදමක් විදියට. එතකොට මේක ප්‍රාග්ධන වියදම් කැටගරියට එන්නේ. එතකොට ඒකත් අපි ඉඩ දෙන්නේ නැහැ. 2021 තක්සේරු වර්ෂය සඳහා පාරිතෝෂිත වෙන් කිරීම අපි කිසිම වෙන් කිරීමකට බදු පිට දෙන්නේ නැත. බෙදා හැරීම් වියදම් තුල පහ සඳහන් ඒවා ඇතුළත් වේ. සමාගමේ අනාගත ගැනුම්කරුවන්ට සංග්‍රහ කිරීමට සංග්‍රහ කරන්න ගෙවන්න නෑ. ඉඩ දෙන්නේ නැහැ. සංග්‍රහ කිරීම විනෝදාස්වාදයේ බද්දට යටත් අඩු කරන්න දෙන්නේ නැහැ. වෙළඳ ණයගැතියක් වෙනුවෙන් රුපියල් 143,500 බෝල ණයක් ඍජුව මාදායම් ප්‍රකාශයේ ලියාහැර තියෙන වෙළඳ ණයගැතියෙක් එහෙනම් බෝල ණය ඉඩ දෙනවා. මේක ගැටලුවක් නෑ. ආදායම් ප්‍රකාශයේ සිදු කළ පොදු ප්‍රතිපාදනය ඒ කියන්නේ අඩමාන ණය වෙන් කිරීමක් රුපියල් 104,000 අඩමාන ණයක් වගේ වෙන් කිරීමක් කරලා තියෙනවා පොදුවේ. ඒකට ඉඩ දෙන්න විදිහක් නැහැ. වෙන් කිරීම වලට ඉඩ දෙන්නේ නැහැ කියලා දින වචන හරිනේ. පොදු ප්‍රතිපාදනය කියවම ඔය කියන්නේ ආදායම් අඩමාන ණය වෙන් කිරීමක් වගේ එකක්. පහත් සඳහන් අතිරේක තොරතුරු වර්ෂයේ තුරු විශ්‍රාම ලැබූ සේවකයන්ට පාරිතෝෂිත වශයෙන් 765,000. එතකොට මේක ඉඩ දෙනවා. ගෙවපු ගණන් ඉඩ දෙනවා. ඊට පස්සේ හිමිකම් නොපෑ ආර්ථික සේවා ගාස්තු. මේ ගාස්තු ආර්ථික සේවා ගාස්තු ගෙවලා තියෙනවා. නමුත් ඒවා හිමිකම් පාලා නැහැ. ඔයාලා කියව ගන්න ආර්ථික සේවා ගාස්තු දැන් මේව නම් අහන එකක් නැහැ වැඩිය. නමුත් මේ අවුරුද්ද තියෙන නිසා මේ ආසන්න අවුරුදු දෙකක මං ගෙව්වා කියන උපකල්පණයෙන් හදන්නම්. දැන් මේවා වැඩි ප්‍රයත්නක වෙන්නේ නැත. නමුත් මේවා හිමිකම් නොපෑ ආර්ථික සේවා ගාස්තු කියවා මේක බදු බැරක් වගේ. අපි ගෙවලා තියෙනවා. නමුත් අපි මේක ගෙවකුවා අපි අඩු කරගෙන නැහැ. මේ දෙකම හිමිකම් පාලා නැහැ. එතකොට හිමිකම් පාලා නැත්නම් මේ දෙකම බදු බැර.
විදිහට අඩු කරන්න ඉඩ දෙනවා. 2021 තාක්ෂේරු වර්ෂයේ සඳහා කාර්තුමය ආදායම් බදු වාර්ෂික වශයෙන් රුපියල් ලක්ෂ 5 රුපියල් මිලියන 5ක් ගෙවා තිබේ. ඉඩමේ කුලීකරුවෙන් 60,000ක රඳවා ගැනීමේ බදු සහජ සමාගමට ලැබී තිබ මේක අයින් කරලා දාමු. දැන් මේ කුලී ආදායම රඳවා ගැනීමේ බදු කේස් එකක් එන්නේ නැති නිසා. 2017-18 තාක්ෂේරු වර්ෂයෙන් ඉදිරියට ගෙන එන ලද අලාභය රුපියල් ලක්ෂ 32. හරි, ඔලේ ඉඳන් ආයෙත් හදාගෙන එමු අපි. සාමාන්‍ය මතේදීන් බදු අලාභය එතන තිබ්බ නිසා මම කියන්නේ බදු අලාභය එතන සමාගම් වලදී දැන් අඩු කරන්න ඉඩ දෙන්නේ. හරි, ඒ අවුරුද්දේ පාඩුව දැන් හිතන්නකෝ. දැන් මේ අවුරුද්දේ පාඩුවයි. හරි, මේ අවුරුද්දේ ලොස් එකක් දැන් ওই බදු අලාභය දැන් ඒක ආප් පොයින්ට් එක කියලා මෙන් නම් නැත්තම් බදු අලාභය ලක්ෂ 32යි කියලා කියන්නේ පාඩුවක් තියෙන බදු වරමුණු සඳහා ගලපන ලදි. ඒ කියන්නේ ගිය අවුරුද්දේ පාඩුවක් තිබිලා තියෙන බදු. එතකොට ගෙවන්නේ නැහැනේ පාඩුවයි නම් බදු ගෙවන්නේ නැහැ. ඒක දැන් බදු ගෙවන්නේ නැතුව ඉඳලා මේ අවුරුද්දට ගලපන්න ඒක අදාළ කරගන්නේ නැහැ. මේ අවුරුද්දේ ප්‍රොෆිට් තියෙනවා නම් මේ අවුරුද්දේ ලාභය මත පදනම් වෙලා බදු ගෙව. හොඳේ, එතකොට අපි මේක සාමාන්‍යයෙන් කන්සිඩර් කරන්නේ නැහැ. ගිය අවුරුද්දේ අලපාඩුව මේක කන්සිඩර් කරන්නේ නැහැ. හරි, එතකොට ලොස් එක ඒ අවුරුද්දේදී ලොස් එකක් තියෙනවා නම් හරි ගැටලුවක් නැහැ. අපි ආදායම් බදු ගෙවන්නේ නැහැනේ. පාඩුවක් පාඩුවයි නම් ආදායම් බදු ගෙවන්නේ නැහැ. නමුත් මේ අවුරුද්දේදී අපි ආදායම් උත්පාදනය කරලා තියෙනවා. ගිය අවුරුද්දේදී ආදායම් මත මේ පාඩුව තිබි. මේ අවුරුද්දේ අපි ගොඩ ගියා විතරයි. ඒ නිසා කියලා කතා කරන්න බෑ. මේ අවුරුද්දේ ලාභයි නම් ඒ ලාභය මත බදු ගෙවීම සිද්ධ කරනවා. හරි, ඔය BOY එකේ විශේෂ සිද්ධීන් තියෙනවා. ඒක ඔයාලට වැඩි සක්ෂම නෑ. හරි, එහෙනම් අපි හදමු. මම සටහන් මෙතනින් ඉඳන් පටන් ගන්න. ඔයාලා පළවෙනි පිටුව තියාගන්න. අවසාන බදු ගණනය කිරීම කරන්න මම මුලින් ඉඳන් පටන් ගන්න. හරි, අපි මුලින්ම සටහන එකෙන් පටන් ගමු. මුලින් මේකෙන් ව්‍යාපාරික ආදායමනේ තියෙන්නේ ඔක්කොම වගේ. සටහන එක ව්‍යාපාරික ආදායම. එතකොට මෙතනදී බද්දට යටත් ව්‍යාපාරික ආදායම. මෙතනදී මම සමහර ඒවා එකතු කරන්න වේවි, සමහර ඒවා අඩු කරන්න වේවි. මුලින් ඉඳන් කතා කරන් එමු. අපිට සුද්ධ ලාභය තියෙනවා. ගිණුම් කරන ලාභය 64,240ක්. මම බින්දු නැතුව හදන්න. 64,240ක්. විකුණුම් අපි අදාළ කරගන්නේ. වෙනත් ආදායම් තියෙනවා. ඉඩම් කුලී ආදායමයි, ගෘහ භාණ්ඩ විකිණීමෙන් ලද ලාභයයි. කොතනදී අපි දන්නවා ගෘහ භාණ්ඩ විකිණීමෙන් ලද ලාභය ගත්තොත් එහෙම අපි ගිණුම් වලට අනුව ඒක හදන්න ඕනේ. ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තහම ඉඩම් කුලී මත ආදායම අපි මොකද්ද කරන්න ඕනේ? ඉඩම් කුලී මත ආදායම ගත්තොත් එහෙම ඒක වෙනත් ආදායම් ප්‍රභවයකින්. එතකොට මේ දෙකම ලාභයෙන් දැන් ඉවත් කරලා දාන්න ඕනේ. එහෙනම් ඒ තුනම අපි දාගමු. ගිණුම් වලට අපි මෙතන බින්දු නැතුවනේ හදන්නේ. ගිණුම් කරන ලාභය හැට හතර දාස් දෙසිය හතලිහයි. කුලී ආදායම අපි අඩු කරනවා. ඔයාලා වරහන් ඇතුලේ දාගන්න ආයෝජන ආදායමක් කියලා 600යි. ලීබඩු විකුණුම් ආදායම අපි අඩු කරනවා. ලීබඩු විකුණුම් ඔයාලා වරහන් ඇතුලේ කියන්නේ ඉඩ නොදේ කියලා. මට ඉඩ නැහැ. මම ලිව්වොත් කැත වෙනවා. ඒකත් අපි අයින් කරලා දානවා. ඊට පස්සේ අපි ඔතනම හදමු බද්දට අනුව ලීබඩු විකිණීමේ ලාභය. අපි යමු බලන්න මොකද්ද කියන්නේ කියලා. මේ තියෙන්නේ ඔය කතාව. මම
මම මෙතන හදන්නම් හොඳේ මෙතෙන්ට දාන්නම් මෙතන හදලා මම වෙන පෑනකින් හදන්න ඔයාලා වෙනම දාගන්න එතනම පැහැදිලි තක්සේරු වර්ෂයේදී 2018 19 තක්සේරු වර්ෂයේදී තමයි මේ වීබඩු අරන් තියෙන්නේ ඕක විකුණලා තියෙන්නේ 142500කට 18 19 19 20 18 19 19 20 අවුරුදු දෙකක් ෂෙය කරලා තියෙනවා. එතකොට අපි දන්නවා මේ වගේ බලදායි ජීවිත කාලය අවුරුදු 5යි ගන්න. අපි මොකද්ද කරන්න ඕනේ? විකුණුම් විකුණලා තියෙන්නේ 142500කට අපි කියමු 142.5කට ඕක අපි අඩු කරනවා ලියාහ ළඟය ලියාහ ළඟය ඒක හොයන්නේ කොහමද පිරිවැයෙන් අඩු කරනවා ඔක්කොම ෂය පිරිවැය ගත්තාම පිරිවැය මේක අරන් තියෙන්නේ 235කට ඔක්කොම ෂය ගත්තොත් එහෙම මම මෙතන හදනවා 18 19 20 21 අවුරුදු 5කට 18 19 20 21 කියන නෑ 18 19 19 20 කියන අවුරුදු දෙකට විතරයි ෂය වෙන්නේ එහෙනම් කොහොමද හොයන්නේ 237500යි පිරිවැය එහෙනම් 235000 බෙදීම 5 ගුණ කිරීම 2 235 235 බෙදීම 5 ගුණ කිරීම 2 94 එහෙනම් ෂය 94යි ඔයාලා පැහැදිලිව හදාගන්න අවුරුදු ගණන දාලා එතකොට ලියාහල අගේ එනවා 235 අඩු කිරීම 94 141යි එතකොට ඒක අඩු කරාම මේකෙන් ලාභය එන්නේ 1.5යි මේකේ ලාභය බද්දට යටත් ලාභය වෙන්නේ 1.5යි බද්දට 90 ලීබඩු විකුණුම් ලාභ ඒක එකතු කරන්න 1.5යි බල සටහන කියලා මෙතන දාගන්න ඕන නම් පෙරවැඩ කියලා ඒ අංකේ දාගන්න හොඳේ විකුණන මාසයේ නෙමෙයි විකුණන අවුරුද්ද විකුණන අවුරුද්ද ගන්න 2021 ගත්තේ නෑනේ 2021 ගත්තේ නෑ මිලදී ගන්න අවුරුද්ද ගන්නවා හරිද පුතේ මිලදී ගන්න අවුරුද්ද ගන්නවා විකුණන අවුරුද්ද ගන්න නෑමේ 18 19 නේ මේක අරන් තියෙන එතකොට 18 19 19 20 මේ 2021 නේ ඒකයි අවුරුද්ද දෙක 18 19 19 20 මේ 19 20 දේ හොඳේ විකුණන අවුරුද්ද ගන්න නැහැ ෂය ඔව් 2020නේ විකුණන්නේ 2020 දෙසැම්බර් 2020 දෙසැම්බර් කියන්නේ මොන මොන තක්සේරු වර්ෂයේද 2020 මාර්තු නෑ 2020 අප්‍රේල් පළවෙනි දිනදා 2021 මාර්තු 31 වෙනකන් එන්නේ මොන මොන කාල මේ මොන තක්සේරු වර්ෂයේද 2021 2021 මේ අවුරුද්දේ විකුණන්නේ මේ අවුරුද්දේ විකුණන එකන්නේ මේ අවුරුද්දේ ලාභය විදිහට දාලා තියෙන්නේ එතකොට මේ අවුරුදු 2021 දැන් මේ ගත්තේ අපි 18 19යි 19 20 පැටලෙනවා ඔව් මටත් පැටලෙනවා ඔයාලටත් පැටලෙයි අඩුවෙන් පැටලෙන කට්ටිය පාස්සේ වැඩියෙන් පැටලෙන කට්ටිය පෙල්ලි මොකයි ස්වභාවය වැඩි හිතන්න එපා පාස්සේ පාස්සේ
සමාගම විසින් 17 18 තක්සේරු වංශයේදී මිලියන 10කට ඉඩමත් අත්පත් කර ගන්නා ලදී. මෙම ඉඩම අප්‍රේල් 1 දින සිට 50,000ක බැගින් කුලියට දී තිබේ. එතකොට අප්‍රේල් 1 ඉඳන් ඔය දුන්න කුලිය නේද මේකේ මේ ලාභයේදී අඳුරන් ඇත්තේ අපි එකතු කරේ ඕකද? ඉඩම මත කුලි 50,000 ගුණ කිරීම 12,06,000ක් ඔය තියෙන්නේ. නේද? එතකොට අපි ඒක ආයෝජන ආදායම් විදිහට හඳුනාගත්තා. එතකොට ඒකට අදාළ ගැළපිල්ල අපි කරා. පරිපාලන වියදම් තුල හරිනේ ඒක තේරුණානේ ආයෝජන ආදායමක්. ඒක අපි දාගත්තා. ඒක අපි අඩු කරා. එතකොට ඒක හරි ඒක අපි වෙනම ආයෝජන ආදායමක් විදිහට හඳුනා ගන්න ඕනේ. ඒක සටහනේදී අපි හඳුනා ගමු. පරිපාලන වියදම් තුල පහත සඳහන් ඒවා ඇතුළත් වෙනවලු. වාර්ෂික සඳහා ෂෙයය කිරීම 4546යි. වාර්ෂික සඳහා ෂෙයය කිරීම 4546යි. රෝගී සහ අසරණාමයේ පරිත්‍යාග. ඔය දෙකම අපි එකපාර ගලපලා දාමු. අපි දන්නවා ගිණුම් කරන ෂය එන්නේ නැහැ. පරිත්‍යාග ව්‍යාපාරික ලාභය ගණනය කිරීමේදී බද්ධට යටත් වෙන්නේ නැහැ. මේ දෙක දාගමු. අපි ෂය මේ ප්‍රාග්ධන දීමනා මේ ප්‍රාග්ධන දීමනා ටික ගලපලෙමුනේ. ප්‍රාග්ධන දීමනා ටික ගලපලෙමු. ෂය ටික අපි අඩු කරමු. ඊට කලින් අපි පිළිවෙලයින් එතකොට නේ. අපි නැත්තම් උඩින් පැන්න වෙනවා නේ. මේකල් අපි ගලපන්නේ නැතුව නේ හැ පැත්තට පැන්නේ. හරි. 2019 මාර්තු 31 දිනට දේපල පිරියෙත් සහ උපකරණවල පිරිවැය පාත දීලා තියෙනවා. එතකොට අපි 17 18 අපි මම මොකද කිව්වේ? මෙතනදී පුතේ දුන්න ගමන් ගාන ගත්ත ගමන් අනිවාර්යෙන් මේක තියෙනවනේ. ගෙඩිය පිටින් මේක තියෙනවා. තනි පුද්ගලයේ තියෙන්නත් පුළුවන්. සමාගමේ තියෙනවා. ඔය දෙකේම අනිවාර්යෙන් තියෙනවා. තනි පුද්ගලයේ පොඩි කැලලක් තියෙයි. සමාගමේ ඕක සංකීර්ණ විදියට තියෙනවා. ඒ ගත්ත ගමන් බලහල්ලා මේවා මොන අවුරුදු වල අත්පත් කරගත් වත්කම්ද කියලා. මේවා මොන අවුරුදු වල අත්පත් කරගත් වත්කම්ද කියලා. හරි. මේවා අත්පත් කරගෙන තියෙන්නේ 2018 19. ඒ කියන්නේ 2018 අප්‍රේල් මාසේ පළවෙනිදායින් පස්සේ නම් අපි කතා කරපු අලුත් ටේබල් එකට අනුව ප්‍රාග්ධන දීමනාවෙන් කිරීම සිද්ධ වෙන්න ඕනේ. දැන් ඔය ගොඩ නැගිලි වගේ පරණ අයිතම ගත්තාම ඒවා කලින් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ 16 17 15 තියෙන්න පුළුවන්. එතකොට අර ටේබල් අනිවාර්යෙන්ම අවුරුදු ගොඩක් කාලයක් පළදායි ජීවිත කාලේ තියෙන වත්කම් වල කලින් ටේබල් එක අනුව අපි ෂෙයා කරගත්තේ. ඒ අනුව අනිවාර්යෙන් හදන්න ඕනේ ප්‍රාග්ධන දීමන. දැන් මේක ගත්තොත් එහෙම අපි බලාගෙන යමු. මේක 19 20 18 19 20 21 19 20 18 19 20 21 17 18 එකයි තියෙන කොට නැගිවි. අනිත් ඔක්කොම ඒ කියන්නේ මේ කාල පරිච්ඡේදය තුල ඒ කියන්නේ ගිය මේ අලුත් නීතිය අනුව හදන්න ඕනේ. මේකේ කොට නැගිලි ගත්තාම කොට